Sri Lanka Nidahas Pakshe, Nava Vedabalana Sabahapati Varialisin, Pasugeda Patu, Amate, Vijedas Rajapaksha Mahatata, Emma Tanatura Labadima Valakwalamin, Columba Disadikarane Magin, E. Varana Nyogyak Nikutkala, Eminma, Emma Pakshe, Vedabalana Lake Amaralisa Katetukala, Dushmanta Mitrapala Mahatata, Adal Tanature Katetukiri Matitavamin, E. Varanyak Nikutkiruna. Kesevetatan, Emma Varana Nyoga Nikutwimin Pasu, Hitepu Janadipati, Maitripala Sirisena Saha, Amate, Vijedas Rajapakshana Mahaturungi Pradahanatwin. Ye Vishesha Raswima Kandabu Atre, Eta Ehi Vedabalana Lekam, Dushpanta Mitrapala Mahatatulu Samajikin Rasak Kekwasitia. Raswimen Anaturu, Madhivita, Adahas Palakarmin, Dushpanta Mitrapala Mahatas and the Hankali. Paminena Sielu Bad the Kavala to Munadimata, Tamanatulu Paksha, Sudanamin City Babai. Vedabalana Sabahapatikamata, Tamai, Varan Yoga Dilatine, Eva came a Vedabalana Mahalekamara with the Matavaran Yoga Dilatino. වාරණ නියෝගයක් ගන්න අධිකරණයේ අයිතියක් තියෙනවා. අපි බොහොම පැහැදිලිව මේ වාරණ නියෝගය ඉවත් කරගන්න අවශ්‍ය කරන මූලික විරෝධතාවයන් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඔය වාරණ නියෝගයක් කියන්නේ අපේ අවසානය කියලා හිතන් ඉන්නවනම් ඒ අය ඇත්තටම ඉස්කෝලේ කීයේ පන්තියටද ගිහිල්ලා තියෙනවද කියන කාරණාව පිළිබඳව අපි විමසා බැලිය යුතුයි. අපි අධිකරණයේ මාර්ගයෙන් මේ කටයුතු ටික විසඳ ගන්න අවශ්‍ය කරන වැඩ කටයුතු ටික කරනවා. මේ බාධා කරන එක හොඳයි අපිට මේ විදිහට. අපි එවෙන් පන්නරය ලබාගෙන නියත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරන් මෙහෙවනවයි කියන එක මතක් කරන්න ඕනේ. එක එක්කෙනා සෙල්ලම් ගෙවල් හදනවා. හැබැයි තමුන්නාස්ලත් දන්නවා මාධ්‍ය විදින් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍ය අයිතිකාරයෝ කවුද කියලා. විධායක සභාව රැස් වෙලා අපි විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යතුමාව වැඩබල සභාපතිත්වයට පත් කරගත්තා. ඒගොල්ලෝ ඒකට වාරණ නියෝගයක් කරන් තියෙනවා. මේ නීත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බය මිනිස්සු නිවටයෝ උසාවියට යනවා. ඉතින් උසාවිය කියන්නේ උත්තරීතර අධිකරණේ ඒක විසඳාවි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ පාර්ශවයේද ඊයේ මාධ්‍ය හමුවක් ඇඳවමින් නිදහස් පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. පක්ෂයේ වැඩබලන සභාපති ධුරයක් පත් කිරීම ඒක සම්පූර්ණ අනීතිකයි. දේශපාලන මණ්ඩලයක් කියලා වැරදි විදියට ඒක කැඳවගෙන අපි දේශපාලන මණ්ඩලයේ සමාජිකයෝ අපි කාටවත් නොකිය දේශපාලන මණ්ඩලයක් යයි කියාගත්තුයක් කැඳවගෙන හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට ඉන්න ඒ ආරක්ෂක බලෑණියේ කණ්ඩායම් මැදිහත් කරමින් විජේදාස රාජපක්ෂ මහත්මයා වැඩබලන සභාපති කියලා එතනදී නම් කරනවා. ඒකාධිපති විදියට කටයුතු කළා වැරදි තීන්දුව ගත්තා පක්ෂ විවස්ථාවේ තිබෙනවා පක්ෂයේ සමාජිකයෙක් වුණොත් මාස 6ක කාලයෙන් පස්සේ තමයි ස්ථීර සමාජිකත්වයේ ලබා ගැනීමට අයිතිය තිබෙන්නේ ඒ වගේම අපේ පක්ෂයේ තවත් එක දෙයක් තමයි දේශපාලන පක්ෂ දෙකක සමාජිකත්වයේ කොහෙත්ම ගන්න පුළුවන් කමක් නැහැ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා ලබා දීපු ලියුමෙහි කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ගෙන් විජේදාස රාජපක්ෂ මැතිතුමාගෙන් අවසාන වැටුපෙනුත් පොදුදන පෙරමුණට තමයි රුපියල් 3000ක මාසික මුදලක් අවකරණය වෙලා තිබෙන්නේ ඒ අනුව එතුමා පොදුදන පෙරමුණේ සමාජිකයෙක් අපි පොහොට්ටුවේ සමාජිකයෝ නෙමෙයි අපි සියලුම දෙනාම අපේ පක්ෂයේ සහ පොදුදන පෙරමුණත් අතර ගිවිසුමක් අස්සම් කරලා තමයි අපි මේ මැතිවරණයට ඉදිරිපත් වුණේ. නමුත් විජේදාස රාජපක්ෂ මැතිතුමා එම පක්ෂයේ නියෝජනය කරමින් තමයි මැතිවරණයට එදා ඉදිරිපත් වුණේ. වැඩබලන සභාපති ධුරයේ විදිහට නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් වෙන්නවත් සුසුකම් නැහැ එතුමාට. අපි දේශපාලන මණ්ඩලය කැඳවන්න කියන කාරණේ පළමුවෙන්ම දැනුවත් කරන්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨම පුද්ගලයා විදිහට නිමල් සිරිපාද සිල්වා මැතිතුමා විසින් වැඩබලන ලේකම්වරයාට ඉතින් එහෙම නැතුව අපි කවදාවත් මේ පක්ෂය අපි කල්ලි කණ්ඩායම් අපි හැදුවේ නැහැ. කොච්චර පක්ෂයේ ගැටලුවක් තිබුණත් අපි වැඩබලන ලේකම්වරයාගෙන් තමයි පළවෙනිම අපි ඒ ඉල්ලීම කරන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි නීත්‍යානුකූලව ඉදිරි වැඩ කටයුතු අපි කරගෙන යනවා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය පිළිබඳව ඇත්ත කතාව හොයන්න විශේෂ තුලාව වැඩසටහනක් පැවැත්වෙනවා. අත අයිති කාටද? මහින්ද අමරවීර ලසන්ත අලකියවන්න හෙක්ට බිත්මකි කීර්ති උඩවත්ත සුදර්මන් සමක තුලාව අද රාත්‍රී 10:30ට